අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල මදුෂ්ගේ ගෝල පාදා ගොඩ පුසියාත් කංජිපාණිගේ ගෝලයා බියගම රෙක්සිත් පොලිස් දැලේ බැල්ලේ සාරංගලාගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න පොලිසියට අවසර පොලිසියටත් වැඩියේ නැති රතනහා මුදුරුවෝ සදහම් සේවනත් මගහරි නුවර එළියෙන් ඇවිත් මුහුදට බැස්ස තරුණයන් දෙදෙනෙක් මුහුදු පතුලේ සැඟවේ කොරෝනාවෙන් බේරෙන්න අවුරුදු 12 සිටම මුහුණ වහගන්න ලෝක සෞඛ්‍යෙන් අලුත් උපදේශා පූජ්‍ය අතුරුලිය රත්න ස්වාමින් වහන්සේගෙන් අද දිනේ ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරීන් අසමත් වී තිබෙනවා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් පූජා අතුරුලිය රතන ස්වාමින් වහන්සේගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සදහම් සෙවණු පරිශ්‍රයට අද පසුරු 5ට පමණ පැමිණ තිබෙනවා. මිනිත්තු 10ක පමණ කාලයක් සදහම් සෙවණු පරිශ්‍රයේ සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායම පිටව ගිය බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. උන්වහන්සේ සදහම් සෙවණු පරිශ්‍රය තුල නොසිටි බවද අප වාර්තාකරුවන් කියා සිටියා. අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස ස්වාමින් වහන්සේ පැහැරගත් බවට පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේට එරෙහිව කොළඹ දිශාව බහර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. පසුගිය 19 වෙනිදා අදාළ පැමිණිල්ල ගොනු කර තිබුණේ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස ස්වාමින් වහන්සේගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරන පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේයි. පැමිණිල්ල ඊයේ දිනේදී විභාගයට ගත් අතර පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේ වැඩ සිටින සදහම් සෙවණ විහාරස්ථානයේට පොලිස් නිලධාරීන් ගියද උන්වහන්සේ හමු වීමට නොහැකි වී තිබෙනවා. එහිදී දුරකථනයෙන් උන්වහන්සේ සම්බන්ධ කරගත් අතර අද පෙරවරුවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණෙන බව උන්වහන්සේ දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් අද පෙරවරුවේද පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේ පැමිණ සිටියේ නැහැ. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ නීතිපතිවරයා අතරද සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ මැතිවරණ කොමිසම සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවයි. මේ අතර අපේ ජනබල පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වහා අහෝසි කරන්නයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ මෙම මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ කිහිප නමක වාද විවාද ඇති කර ගැනීම හේතුවෙන් ශාසනයට සිදුවන අපකීර්තිය සැලකිල්ලට ගනිමිනුයි. මද්රව්‍ය ජාවාරම මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි මර්ධනය කිරීමේ පුළුල් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අපරාධ කල්ලි සමාජිකයන් කිහිප දෙනෙකුගේ සමීපතමයන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට අද හැකි වුණා. අපරාධ කල්ලි සමාජිකින් වන මාකඳුරේ මදුෂ් සහ කංජිපාන් ඉම්රාන්ගේ සමීපතමයන්ද ඒ අතර වෙනවා. මේ අතර ගංජා ජාවාරමේ ප්‍රධාන මෙහෙයුම් කරුවෙකු වන වැල්ලේ සාරංග නැමැති අපරාධ කල්ලි සමාජිකයා ඇතුළු අත්අඩංගුවටගත් සැකකරුවන් 3 දෙනා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය රැඳවුම් නියෝග ලබා ගත්තා. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන මාකඳුරේ මදුෂ් නැමැත්තාගේ සමීපතමයෙකු වන පාදාගොඩ බුසියා නැමැත්තා අලුත්ගම පාදාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. කලුතර කොට්ටහස විෂබද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමේදී ඔහු අත්අඩංගුවට ගැනුණා. සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 18කට වැඩි ප්‍රමාණයක්ද පොලිසිය සොයාගත්තා. වයස අවුරුදු 34ක් වන මෙම පුද්ගලයා ගෝවින්දාගම පාදාගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවේ. අපරාධකල්ලි සමාජිකයින් වන කංජිපාණ ඉම්රාන්ගේ සහ ඩුබායිහි රැඳී සිටින බවට පැවසෙන ධර්මසිරි නැමැත්තාගේ ගෝලෙන් 3 දෙනෙකුද පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. බස්නාහිර පළාත් විශේෂ අපරාධ ඒකකයේ කළ මෙහෙයුමකදී කංජිපාණ ඉම්රාන්ගේ ගෝලයෙකු බව පැවසෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ පේගස් හන්දිය යටපත් ප්‍රදේශයේ නිවසක සිටියදී. ඔහු රෙක්සි කුමාර හෙවත් බියගම රෙක්සි නමින් හැඳින්වෙන අයෙක්. ඔහු සමීපයේ තිබී ආයුධ 4ක්ද පොලිස් බහරයට ගැනුණා.
මෙතර ගංජා ජාවාරමේ ප්‍රධාන මෙහෙයුම් කරුවෙකු වන ගමගේ සාරංග ප්‍රදීපේවත් වැල්ලේ සාරංග නැමැති අපරාධ කල්ලි සමාජිකයා ඇතුළු 3 දෙනෙකු දිවයිනෙන් බැහැරව යාමට උත්සාහ ගැනීමේදී කටුනායක ගුවන්තොටුපළ මගේ පරියන්තයේදී අත්අඩංගුවට ගත්තා. केरला गांजा विदेश वाले सिटा मेरठ टक गेने में प्रधान जावाराम कार्यकुवन रानसिंह आराचिगे इशारे लक्माल नमत्ताद मेहिदी अत्तरंगुट गत्ता अंगोड़े लोक कागे गोले कुवन कातलुवलिये ने गे बुद्धि का सांची वन नमत्ती अपराध का लिसा मार्च किया द अत्तरंगुट गेने नुआतर ओहुसातुवते में रुपया लक्ष्य विसिनाव අත්අඩංගුවට ගැනුණු අනිත් පුද්ගලයා වන තාබ්දීන් මොහමඩ් සුබීර් හංවැල්ල මහජන බැංකු කොල්ලේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔහුද අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලියෙකු ලෙස ක්‍රියා කර ඇති බව සඳහන්. සංවිධානාත්මක අපරාධ කලේ සමාජිකයෙකු වන චමින් දෙදිරි සූර්ය හෙවත් චමි අනමැත්තා පොලිසිය සමග අද ඇති වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත් වුණා. පැලියගොඩ දිසා අපරාධ විමර්ශනාංශයේ මගින් චමින් දෙදිරි සූර්ය නොහොත් චමි අනමැතා පසුගියදා අත්අඩංගුවට ගත්තේ කැලණි මුල්ල ප්‍රදේශයේදී. ඔහු සතුව ඇති ගිනි අවි සහ මද්‍රව්‍ය සෙවීම සඳහා යමින් සිටි අවස්ථාවේ ගම්පහ කළුපාළ මාසලදී ශරීර කෘත්‍යයක් සඳහා වාහනයෙන් බැසීමට අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. පොලිස් නිලධාරීන් ඔහු වාහනයෙන් බැසවීමට සූදානම් වනවත් සමගම පොලිස් නිලධාරියා ළඟ තිබූ ගිනි අවි උදුරා ගැනීමට උත්සාහ දරූ අවස්ථාවේ පොලිසිය වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා. එහිදී චමියාන මැත අතුවාල ලැබූ අතර ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පස්චාත් මරණ පරීක්ෂණයේ ගම්පහ මූලික රෝහලේදී සිදු කෙරුණා. වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා තිබෙනවා. අංගොඩ ලොක්කා නැමැති අපරාධ කල්ලි සමාජිකයාගේ ප්‍රධාන වෙඩිකරු ලෙස ක්‍රියා කර ඇත්තේ මෙම චමියාන මැතයි. දහස් 15 වසරේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී සමයන් නැමැති අපරාධ කල්ලි නායකයාට පිස්තෝලයකින් වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. 2001 වසරේදී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මොහුව අත්අඩංගුවට ගත්තා. 2004 වසරේදී රුවන්වැල්ල ප්‍රදේශයේදී වාහනයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසියේ අත්අඩංගුවටද මොහු පත්ව තිබෙනවා. අපරාධ කලි සහ මත් ජාවාරම මැඩලීම සඳහා ප්‍රජා පොලිස් ඒකක හරහා බුද්ධි තොරතුරු ලබා ගැනීමේ ජාලයක් ක්‍රියාත්මක බව නුගේගොඩ කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහතා පවසනවා. සුරකිමු ලංකා ආරක්ෂක කමිටු සමාජිකයන් ඇගීමේ උත්සවයට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. කොට්ටාව පොලිස් බල ප්‍රදේශයේ තුල පිහිටුවා ඇති සුරකිමු ලංකා පොලිස් ආරක්ෂක කමිටු සමාජිකයේ නැගීමේ උත්සවය කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. කෝට්ටේ කල්යාණී සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්‍යාපාණේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේද මෙම අවස්ථාවට වැඩම කර සිටියා. මද්රව්‍ය පිටු දැකීමේ වැඩපිළිවෙලට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහතා ප්‍රකාශ කළේ. අතිගෞරව ජනතුමා සහ ලේකම්තුමා පොලිස්තුමා සහ अपे ज्येष्ठ नियोज्य पुलिसपति देशबंधु तेनकूल पुलिस रजे इहल निर्णय संकल्प इद्री मद्रव्य संपूर्ण अति कर मे प्रदेश महाजन जीवत अति कर अभी बलपोत मेम ग्राम से वसम तुल संपूर्ण जाले अति कर एक सामाजिक महात्मे තමුන් ඇති කරගන්න අවශ්‍යයි එම ප්‍රදේශයේ ඉන්න තවත් ඔත්තුකරුවන් විශාල ප්‍රමාණයක් කවුද කියලා අපි අඳුරගෙන අපිට ඒව තැනුම් දෙන්න අපි ඒවට සම්පූර්ණ ක්‍රියාත්මක වෙනවා. ගල්කිස්ස මුහුදේ දියනාමින් සිටි තරුණයන් දෙදෙනෙකු දියේ ගිලි අතුරුදන් වී තිබෙනවා. පෞද්ගලික ආයතනයක සේවය කරන පිරිසක් සමග එම තරුණයින් දෙදෙනා දියනෑම සඳහා ගල්කිස්ස මුහුදට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 18ක තරුණයින් දෙදෙනෙක්. නුවරඑළිය පූඩලුවේ ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකුයි අතුරුදන් වී ඇත්තේ. අතුරුදන් වූ තරුණයින් දෙදෙනා සමග 7 දෙනෙකු මුහුදේ දියනෑම සඳහා ගොස් තිබෙනවා. 19 වන සංශෝධන යටතේ ස්ථාපිත කරන ලද තොරතුරු දැනගැනීමේ පනත සහ ජනාධිපති දුරකාලයේ පිළිබඳ කරුණු 20 වන සංශෝධනයේ නොවෙනස්ව තැබීමට කටයුතු කරන බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. මහනුවරදී මාධ්‍ය මතා ඒ මහතා මේ බව සඳහන් කළා. පැහැදිලිව කියනවා විවස්ථා සංශෝධනයක් හෝ අලුත් විවස්ථාවක් අපි ගේනවා. ඒ වගේම 19 වෙනි සංශෝධනයේ නියත වශයෙන්ම රටේ අනාගතයට ඉදිරි ගමනට බාධාවක් වෙලා තිබෙන නිසා ඒ නිවැරදි කරන්න අපි කටයුතු කරනවා කියන එක අපි ජනතාවගේ ඉදිරියේ තැබුවා අපේ මැතිවරණ ප්‍රකාශනයේ. ජනතාව 3/2ක ඡන්දයක් ඒ වෙනුවෙන් ලැබලා දීලා තියෙන නිසා අපේ වගකීමක් යුතුකමක් වෙනවා මේ මොහොතේ
ඒ ඉෂ්ට කරන්න ප්‍රමුඛ රාජකාරියක් හැටියට. මේ කරුණු කීපයක් අපි ආරක්ෂා කරනවා. එකක් තොරතුරු දැනගැනීමේ පනත. ඒ වගේම දුර කාලයේ ජනාධිපතිතුමාගේ අවුරුදු 6 තිබ්බ පහ කරපු එකේ ආකාරයමත් දෙපාරක් පමණක් ඉදිරිපත් වීමේ මගන්තෙත් අපි ඒ ආකාරයෙන්ම විශ්වවෙනි සංශෝධනය තබන්න බලාපොරොත්තු. ජාතිවාදයේ අවසමින් පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන්ම පැමිණි දිනේ සිටම සීවි විග්නේෂ්වරන් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සාහ කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ආර් සම්බන්ධන්ටත් වඩා තමා දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී සීවි විග්නේෂ්වරන්ගේ අරමුණ බවයි අමාත්‍යවරයා පවසන්නේ. විග්නේෂ්වරන් මහත්තයා පාර්ලිමේන්තුවට හාහාපුරා කියලා ඇවිල්ලා පාර්ලිමේන්තුව පටන් ගන්න දවසේ විග්නේෂ්වරන් මහත්තයා හාහාපුරා කියලා පාර්ලිමේන්තුවට ආපු දවස නමගනි පාර්ලිමේන්තුවේ පළවෙනි දවස එදා බොහොම උත්සවාකාර දවසක් කතානායකතුමාව තෝරන දවස දැන් මගුරු ගෙදරකදී කවුරු හරි නැහැයි බීලා ඇවිල්ලා අපේ වංශේ මෙහෙමයි වංශේ කපල ගන්න ගත්තයි කියලා නොබීපු අය කලබල වෙනවා එහෙම කලබල වෙලා රණ්ඩු කරන්න ගියා නම් මගුරු ගෙදරට මොකද වෙන්නේ විග්නේශ්වරන් මහත්තයාට ඕන සම්බන්ධන්ට වඩා දෙමළ ජාතියේ අයිතිකාරය වෙන්න මොකද විග්නේශ්වරන් මහත්තයාට එහෙම උරුමයක් නැහැ එයා හැදුණු වැඩුණේ කොළඹ හතේ ඉගෙන ගත්තේ රෝයල් ඉස්කෝලේ දරුවෝ දෙන්නම බන්දලා දුන්නේ සිංහල අයට ඉතින් ඔය කියන තරම් ඓතිහාසික භාෂාවක් ජාතියක් අරකට මේකක් නම් මොන ගෙහෙල් මලකටද තමන්ගේ දරුවෝ සිංහලයට බදලා දුන්නේ දෙන්න තිබන්නේ තමන්ගේ දෙමළ අයටම මේ බොරුව කරන්නේ ඇඟේ නැති ජාති ආලයක් පෙන්වන්න තමයි පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියන්නේ ලෝකේ පරණම භාෂාව දෙමළ භාෂාව කියලා එයා දන්නවා ඒක කියපු ගමන් තවුස්ස ගන්න පුළුවන් අවුස්ස ගත්ත ගමන් දෙමළ පත්‍රයේ හෙඩ්ලයින් එක දාගන්න පුළුවන් දාගත්තම තමයි සම්බන්ධන්ට වඩා විග්නේශ්වරන් වීරයා වෙන්න පුළුවන් ඒකට තමයි හැමදාම බැලුවේ විග්නේශ්වරන් මහත්තයා මම නම් ඒක දැක්කේ අර මගුල් ගෙදර ඇවිල්ලා බීපු නෑදෑයෙ තමන්ගේ වංශ කබල් ගන්නවට වඩා වැඩි දෙයක් නෙවෙයි මට නම් ඒක දැන් ඒ බීපු මිනිහා එහෙම කිව්වම අපි ගිහිල්ලා ඔකට පටලෙන්න ගත්තොත් මගුල් ගෙදර අමගුල් ගෙදරක් වෙනවා පසුගිය මහමැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දුන් හෝබාගම මැතිවරණ බල ප්‍රදේශයේ ජනතාවට කෘතවේදීත්වයේ පිරිනැමීමේ ජනහමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා एमसीसी गिविसुम अहोसिकन योजनावट पक्षव समगी जनबलवेगे पेनी सिटिन भव विपक्ष नायक सजित प्रेमदास महता पवसनवा बुरेल्ले पेवति जनहमुकदी ए महता मेम अदहस पलकला දැන් රටේ බොහෝ දෙනා බොහොම ඕනෑකමින් බලා සිටිනවා MCC ගිවිසුම අහෝසි කරන MCC අහෝසි කරනවයි කියලා ජනාධිපතිවරණයේදී ජනතාවට පොරොන්දුවක් දුන්නා දැන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තියෙනවා දැන් මේ ජනතාව ලබා දුන්නු පිරිසිදු ඡන්දය ජනතාව රවට්ටන්නේ නැතුව ක්‍රියාත්මක කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා MCC ගිවිසුම අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන්න සමගි ජන බලවේගයේ අපිත් ඒ යෝජනාවට පක්ෂව අත උස්සනවයි කියලා මේ අවස්ථාවේ කියනවා ඉතිහාසයේ විවිධ කාල පරිච්ඡේද තුල අපේ රටේ බාල වයස්කාර දරුවන් ඛේදනීය ඉරණම් වලට ගොදුරු වෙලා තියෙනවා කොටදෙනියාවේ සේයා සඳුවිමි යාපනයේ විද්‍යා දැරිය ඝාතනයේ වැනි සිදුවීම් අපේ රටේ ඉතිහාසයට කළු පැල්ලම් එක්කලේ මෙරට දරුවන්ගේ අනාගතය ගැන අනුතුරු ඇඟවීමක් සිදු කරමින් පසුගිය දිනවලද එවැනි අමානුෂික සිදුවීම් රැසක් වාර්තා වුණා කෙසේ වෙතත් ඒ ආකාරයෙන්ම ඉඟිනියාගල ප්‍රදේශයේ වයස අවුරුදු 4මාරක දැරියකට සිදුවන්නට ගිය තවත් ඛේදනීය සිදුවීමක් වළක්වා ගැනීමට ඉඟිනියාගල පොලිසිය සහ සිවිල් ආරක්ෂක නිලධාරීකුගේ මැදිහත් වීමෙන් හැකියාව ලැබුණා.
කිසියම් පුද්ගලයෙකු අදාළියම තුනට පමණ ඉගිනියාගල දීවර ගම්මානයේ නිවසකට ඇතුළු වී මෙම වයස අවුරුදු 4 හමාරක පමණ දැරිය පැහැරගෙන ගොස් තිබුණා. දැරිය සියම අවසමග නිදාගෙන සිටින අතරතුරදී මෙම තැනැත්තා නිදන කාමරයට ඇතුළු වී ඇය පැහැරගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙම පුද්ගලයා කිලෝමීටර 2 හමාරක පමණ දුරක් ඈතින් පිහිටි සිය නිවස වෙත මෙම දැරිය රැගෙන ගොස් තිබුණා. මව අවදි වී බලන විට දැරිය නොමැති බව දැනගෙන අසල්වැසියන් සමග එක්ව ඇය සෙවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. ඉගිනියාගල පොලිසියට මේ පිළිබඳ දැනුම් දී ඇති අතර මෙම ප්‍රදේශයේ පිළිබඳ අවබෝධයක් ඇති අම්පාර සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ සිවිල් ආරක්ෂක භටයෙකුට සිද්ධිය පිළිබඳ සොයා බලන ලෙස ස්ථානාධිපතිවරයා දැනුම් දී තිබුණා. ඒ අනුව සිවිල් ආරක්ෂක භටයා පොලිස් ස්ථානයේ වෙත යන අතරතුරදී කුඩා දරුවෙකු හඬන හඬ ඇසී සැකකරු සහ දැරිය සිටින ස්ථානය සොයා ගැනීමට සමත් වුණා. සැකකරු මෙම අවස්ථාවේදී ඇඳ ඇතිරිල්ලක් ඇඳ සිටි බවයි සිවිල් ආරක්ෂක භටයා සඳහන් කළේ. සැකකරු බීමත්ව සිටි බවද වාර්තා වනවා. තනියෙන් යනවා විතරයි දැක්කේ සර්. ඒකල ළඟට ඇවිල්ලා ලොට්ටු කරනකොට මේ පැත්තේ කැලේ පැත්තේ වෙන තමයි අර යන. ඔයා කොහෙද මෙයා හම්බුනේ මේ? ඊට පස්සේ මේ පාරේ ඉඳලා හම්බුනේ මම මේ ගිහින් දාන්න යන්නේ මකට හරි කියලා. මම වඩා ගත්තා වඩාවෙන් තැන්කියු ටින් තියාගෙන මම කොයි අංකමට තනියෙන් ගෙනියන්න බෑනේ කියලා. එක් කරගෙන ආවා. එනකොට ස්ටෑන්ඩ් එක ළඟදී පැන්න. මම ඒතකොට තමයි දැක්කේ මෙයා මේ අර ඇඳන් හිටපු එක. සමක් නෙමෙයි ඇඳන් හිටියේ. එක් සීට් එක. බෑ සීට් එක. ඔව්. ඊට පස්සෙල්ලා මේ එයා ගෝ එකකින් දාගෙන මං කො මෙච්චර දුර ආපු එක මං දාලෙමු අපි දෙන්න මගට තාම ගෙදර දාන්න ඕනේ නැහැ එතකොට අවුල්ලා අහුවෙන්නේ නැහැ නේ දාලෙමු කියලා එහෙම තමයි මම කරන් ගියේ ඉන්නා යනකොට මුදුන් ඇතර ළඟ ස්ථානගත තමයි හිටියා සයන් මාත්‍ය කිට බණ්ඩාර කියලා සැපෙන්නේ ඒ දෙන්න ටක්කල් බාර දුන්නා මම හැරෙනකොට බබා නැහැ ඉතින් නංගිට ඊට පස්සේ කතා කරාට පස්සේ තමයි නංගි කිව්වේ අපේ කාමරෙත් නැහැ කියලා. ඊට පස්සේ දොර බලනකොට දොරවල් දෙක මැරලා නේ ඊට පස්සේ තමයි කෑ ගහලා කිව්වේ ගමේ අයට. හිතපු විදියට මම හිතේ මට හම්බෙන්නේ නැහැ කියලා දරුවා. ගමේ මිනිස්සු පිසිද්ද වෙන තමයි ගොඩක් කාලට ඒ කට්ටිය අර කෑ ගහපු නිසා තමයි අර පැනලා යන්න try කරපු නිසා අර මාමට හම්බුනේ. 2012 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වලින් ළමා අපයෝජන සිද්ධීන් 5890කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. දරුවන්ට එරෙහිව සිදුවන ක්‍රූරත්වයේ ඉහළ යාමක් පසුගිය කාලය තුල දැක ගැනීමට ලැබුණු බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ. වයස අවුරුදු 5ක කුඩා දැරියක වැඩිහිටි පිරිමියෙකු අතින් ලිංගික හිංසනයට ලක්වන ආකාරය දක්වන වීඩියෝවක්ද පසුගිය කාලයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. බලංගොඩ ප්‍රදේශයේ 17 වැනි පාසල් සිසුවියක බරපතල ලිංගික අපයෝජනයකට ලක්ව ඝාතනය වූ සිද්ධියක් පසුගිය දා වාර්තා වුණා. උසස් පෙළ සඳහා නව පාසලකට ඇතුළු වීමට නියමිතව සිටි බැවින් නිලැඳුම් මසා ගැනීමට යන අතරතුරදී මෙම අවසනවන්ත ඛේදවාචකයට එම සිසුවිය බිලිවුණේ. බලංගොඩ සමනලවත්ත ප්‍රදේශයේ සහන් කුමාර නැමැති දරුවා අතුරුදන් වී වසර 2ක් ගත වී ඇතත් මෙතෙක් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ. යාපනයේ විද්‍යා දැරියට මෙන්ම කොටදෙනියාවේ සේයා සදියුමි දැරියටද අත් වූ ඉරණම අපගේ දරුවන්ට තවදුරටත් අත්වීමට අප ඉඩ ලබා දිය යුතුද? අද සිදුවන්නට ගිය මහා ඛේදවාචකයක් වළක්වා ගැනීමට ඉංගිනියාගල පොලිසිය කළ මැදිහත් වීම අපි අගය කරන්නෙමු. එසේම ඊට මැදිහත් වූ සිවිල් ආරක්ෂක බලකායේ උපනියාමක චාමීර දුෂ්‍යන්ත මහතාටද වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස ලොබ නැතිව අපි ගෞරවය පිරිනමන්නෙමු. ඒ අන් කිසිවක් නිසා නොව මන්දමානසික අපරාධ කරුවන්ගේ ගොදුරු බවට පත්වන දරුපරපුර රැකගන්නට රැකවරණය දෙන්නට කාර්යක්ෂමව බුද්ධිමත්ව රාජකාරියෙන් එහාට ගොස් ඔහු ඉටු කළ යුතුකම සමස්ත සමාජයටම ආදර්ශයක් වූ නිසාය. වැඩිහිටියන් විමසිල්ලෙන් සිහිබුද්ධියෙන් සොයා බැලීමෙන් කටයුතු කිරීම තුළින් දරුවන්ට එරෙහි අපරාධ යම් තරමක් හෝ අවම කරගත හැකි බව අපේ විශ්වාසයයි. යහපත් දියුණු සමාජයක් ගොඩනැගිය හැක්කේ එවැනි විමසිලිමත් බවකින් සිටීමෙන් පමණි. සිනමාකරණය පිළිබඳ එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරු සිසුන් සඳහා සහතිකපත් ප්‍රදානය චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. උසස් ශ්‍රී ලාංකේය සිනමා සංස්කෘතියක් බිහි කිරීම උදෙසා මෙරට තුල සිනමාව ක්‍රමවත්ව හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් මෙම පාඨමාලාව පැවැත්වෙනවා. සිනමාව සම්බන්ධයෙන් න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව ලබා දීමටයි මෙහිදී කටයුතු කෙරෙන්නේ. අපොස උසස් පෙළ විභාගයේ සමත් වූ හෝ සිනමාව සම්බන්ධ පළපුරුද්දක් ඇති ඕනෑම අයෙකුට පාඨමාලාවට අයදුම් කළ හැකි. මෙම පාඨමාලාව මේ වන විට වසර 15ක් පුරා පවත්වා තිබෙනවා. එය හැදෑරු සිසුන් නිර්මාණය කළ හොඳම චිත්‍රපට අතුරින් ජයග්‍රාහකයන් තෝරා ඔවුන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කෙරුණා. ඒ චිත්‍රපට සංස්ථාවේ තරංගණී සිනමා ශාලාවේදී ප්‍රවීණ සිනමාවේදී රවින්ද්‍ර රන්දනී මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
කලාකරුවා නිරත වෙන්නේ ඔහුගේ කලා රසය විඳින අයත් එක්ක හැඟීම් ගන්න දෙනවක. ඒ මුදල් මත එහෙම නැත්නම් වෙනත් පාරිභෝගික ද්‍රව්‍යයක් උමානු කර ගැනීමක් මත රැඳෙන එකක් නෙවෙයි. ඒ රැඳෙන්නේ අපේ හැඟීම් මත. අන්න ඒ නිසායි කලාව සුවිශේෂයෙන් සිනමා කලාව විශේෂ වෙන්නේ. ඔබ ඒ සිනමා ඇගයීම තුළින් ඔබ මේ රටේ සිනමාව පවත්වාගෙන යන්න සිනමා සංස්කෘතිය වර්ධනය කරන්න සිනමාවත් සමග ඉදිරියට යන ජනතාවක් බිහි කරන සිනමාවේ හරය වැළඳ ගන්න පුළුවන් සමාජයක් බිහි කරන්න ඉදිරියට යන්න තමයි ඔබ මේ දැනුම ලබා ගන්නෙ. නමුත් මම දන්නවා මේ පාඨමාලාව තුළ විශේෂයෙන්ම ඔබගේ සිනමා රසාස්වාදයේ දියුණු කිරීම සිනමාව පිළිබඳ මේ යහපත් හැඟීම් බිහි කිරීම තුළින් විශේෂයෙන්ම සිනමා අධ්‍යක්ෂණය කෙරෙහි මූලික පුහුණුවක් ලබාගෙන ඒ ඔස්සේ ඉදිරියට යන්න ඔබට දැනුමක් සහ හුරුවක් ඒ වගේම උනන්දුවක් ඇති කරන තත්ත්වය මේ පාඨමාලාව තුළ තියෙනවා. ගම්පොළ දොළුව අඹගස්තැන්න ප්‍රදේශයේ වත්තක අටවා තිබූ උගුලකට හසු වී වයස අවුරුදු 1 මාර්ක පමණ කොටියෙකු මිය ගොස් තිබෙනවා. අද පෙරවරු 8 පමණ වන විටත් මෙම කොටියාට පණ තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. උදෑසන 6ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ පිළිබඳ දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් නිලධාරීන් පැමිණෙන විට මෙම කොටියා මිය ගොස් සිටි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. තංගල්ල ගොයම්බොක්ක මුහුදු තීරයේ මිතුරන් පිරිසක් සමග දියනෑමට ගිය තරුණයෙකු මිය ගොස් තිබෙනවා. බෙලියත්ත ගල්වැව ප්‍රදේශයේ ප්‍රමුදිත උෂාන් කොඩිතුවක්කු නැමැති තරුණයෙකුයි මෙලෙස මරණයට පත්ව ඇත්තේ. ඔහු මාතර කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි අයෙකු බව පොලිසිය සඳහන් කළා. ගත සවිබල නොවුනට සිත සවිබල අපේ කාලේ යෝතියක් ගැන අපි ඔබට කියන්නේ. ඔබේ ජීවිතයට ඇගේ ජීවිතෙන් යමක් අහුලා ගන්න මේ රළු පාර. ඇත්තටම මං ඉස්සෙල්ලම බය වුණා මට ආයේ ජීවිතේට ඇවිද ගන්න බැරි වෙයි මුකුත් කර ගියා ගන්න බැරි වෙයි කියන එක මගේ කකුල නැති වුණාම ඊට පස්සේ මට ඒ ડોක්ටර්ස්ලා මිසීලා ගොඩක් දේවල් කිව්වාම මේ ඇවිදින අය කකුල් දාලා ඇවිදින අය ඒවා පෙන්වුවාම මට හිතුණා ඉතින් මටත් ඒ වගේම කරන්න පුළුවන් කියලා. මගේ 19 වෙනි උපන්දිනේ ලබන දවසම තමයි මගේ කකුල අයින් කරේ. එදා කකුල අයින් කරයි කියලා හිතුවේ නැහැ. අම්මාට කිව්වා මගේ උපන්දිනේට මට මොනවද අරන් දෙන්න කියලා. ඇඬුවා. ඇයි අඬන්නේ කියලා ඇහුවාම කිව්වේ නැහැ මට. මොනව කරන්නද දැන් ඉතින් අය හුරු වෙලා ඉන්නේ මං මේ ජීවිතේට. තාත්තා මම පොඩි කාලෙම නැති වුණේ මට මතකවත් නැහැ මගේ තාත්තාව මගේ අම්මයි තාත්තයි දෙන්නම උනේ මගේ අම්මා කුලි වැඩ කරලා තමයි යබලා ගත්තේ අපිව දැන් මෙහෙම හරි මම පාරට වැටිලා දුක් විඳින්න උනේ ඉතින් අම්මා වයසට ගියයින් තමයි තමන්ගේ අම්මා තාත්තා ඉන්නකොට ඒගේ වටිනාකමක් තේරෙන්නේ නැත්තම් නැති වුණාට පස්සේ වටිනාකමක් තේරෙන්න විදියක් නැහැනේ කවුරුත් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති මම මේ විදියට කවදරි අම්මාවත් බලාගෙන මේව රස්සාවක් කරන්න පුළුවන් වෙයි කියලා මං හිතපු තත්ත්වෙත් එක්ක පෙට්‍රල් ගහලා එහෙම ඉතින් ඉතුරු වෙනකොට රුපියල් 500ක් 400ක් වගේ අතර එකතු වෙනවා. ගෙදර වියදමට ගන්නවා, ගෙවල් කුලී ගෙවන්න ගන්නවා. කුලියක් නැතුව කොතනක හරි වැටිලා ඉන්න තියෙනවා නම් ඒක තමයි ඉතින් ලොකුම බලාපොරොත්තු වෙඩ තියෙන්නේ. ඇත්තටම ඉතින් තනි වෙනවා. එතකොට මං හිතන් ඉන්නවා මේ නිවාසයකට ගිහිල්ලා මං වගේ අය වෙනුවෙන් ඒ අයට උදව් කරගෙන ජීවත් වෙන්න එහෙම තමයි හිතාගෙන ඉන්නේ. කවදා හරි බැන්දත් ප්‍රශ්න ඇති වෙයි. මට අපහසු වැඩ කරගන්න ඉතින් ඒ වගේ දේවල් එක්ක ඉතින් කවදා හරි දවසක කෙනෙක් කාට යෝජනාවක් ගෙනාවොත් ඒ යෝජනාවට කැමති වෙනවා. මං ඉන්න තත්ත්වෙත් එක්ක මට හිතෙනවා ඉතින් එහෙම මේ ඊට වඩා හොඳයි මෙහෙම ඉන්න එක. සමහර අය ඉතින් කොච්චර ආදරය කරත් වෙනස් වෙනවා කියන එක අර සමාජයත් එක්ක දැකලා තියෙන නිසා ඉතින් මට කොහොම ප්‍රශ්න ඇයිද කියලා මට බය වෙනවා. දුක් වෙලා මානසිකව වැටුණාට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ එකක්වත්. අපි තවත් වැටෙන එක වෙන්නේ. එහෙම වැටෙන්නේ නැතිව බුද්ධිමත් විදියට හිතලා ඒ ප්‍රශ්නෙන් නැගිටින එක තමයි අපේ කාන්තාවක් හැටියට කරන්න ඕනේ. ඔබට මගතොටේදී හමුවන බොහෝ දිනකගේ මූණවල කතාවක් තියෙනවා. හැබැයි ඒ කතාව දකින්න නම් ඔවුන් දිහා ටිකක් උනන්දුවෙන් බලන්න වෙනවා. මිරි වෙඩි සංගලක් ඉල්ලා නොහඳමි පායුක නැති පුරු වෙසෙන රටේ උසගින්නට පිරි ඉල්ලා නොහඳමි ඉඳුල්
මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා ඔබට සුබ රාත්‍රියක් ආයුබෝවන්